අපි මේ ලෙසින් ඉද බලාපොරොත්තු වෙන්නේ මේ නෙවිගේටර් කියන පැලට් එක ගැන කතා කරන්න. මොකද මේ නෙවිගේටර් පැලට් එක සහ මේ හෑන්ඩ් ටූල් එක zoom tool එක අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. අපි ඒ ගැන තමයි මේ ලෙසින් ඉද කතා කරන්නේ. ඕගලන්ට පේනවා මේ නෙවිගේටර් කියලා පැලට් එකක් තියෙනවා. මේ පැලට්ස් ගැන අපි ඉස්සරින් සාකච්ඡා කරා මේ පැලට්ස් ගැන මොනවද කියලා. මේ පැලට් එක අපි ක්ලෝස් කරලා අපි නැවතත් ගන්නව නම් ගන්නේ Windows ගිහිල්ලා මෙතන තියෙන නෙවිගේටර් කියලා එකක් අපි සිලෙක්ට් කරොත් මේ පැලට් එක ස්ක්‍රීන් එකට එනවා. ඔයගොල්ලන්ට පේනවා මේ පැලට් එක වෙනම තියෙන මේ වගේම වෙනම බොක්ස් එකක්. මේක අපිට දීලා තින්නේ තවත් පහසු කිරීම සඳහා කාර්යයන්. ඔයගොල්ලන්ට පේනවා මේ පල්ලෙයා zoom slide කියලා එකක් තියෙනවා. මම මේක වම් පැත්තට මේ අදිනවා මේ ත්‍රිකෝණය. ඔයගොල්ලන්ට පේනවා image එක ඊටම ලස්සනට එක image එක කුඩා වුණා. අපිට මේක සාමාන්‍ය කරනවා නම් අපි දැන් දන්න විදිහට මේ zoom tool එකට ගිහිල්ලා ඒකේ minus mark එක තියෙන tool එකට ගිහිල්ලා තමයි මෙහෙම ගන්න වෙන්නේ. ඒ එක ක්‍රමයක් අපි ඉගෙන ගත්ත. මේකත් ඒක පහසු කරවන්න තමයි මේ තවත් දීලා මේ tool එකක් දීලා තියෙන්නේ. මේක මේ අර විදිහට දකුණු පැත්තට ඇද්දොත් ඒක zoom වෙනවා, zoom in වෙනවා. මේ පැත්තට දැම්මොත් zoom out වෙනවා. ඒකයි මේකට zoom slider කියලා හඳුන්වන්නේ. මේකෙන් ඕගලන්ට පුළුවන් zoom tool එක වෙනුවට මේක භාවිත කරන්නත් zoom in සහ zoom out කිරීමට. ඒ වගේම මේ zoom in zoom out කියලා තව බටන් දෙකක් තියෙන දෙපැත්ත. දැන් මම zoom out කියන එක ක්ලික් කරොත් ඒක image එක zoom out වෙනවා. ඒ කියන්නේ image එක තවත් කුඩා වෙනවා. මම නැවතත් ක්ලික් කරොත් ඒක 167.7 බවට පත් වෙලා තියෙනවා. මේ අර zoom tool එක භාවිත කරලා ආකාරය මේක අපි zoom tool එකට ගිහිල්ලා මෙතන ක්ලික් කරලා අපි zoom කරගන්න ආකාරයම තමයි මේ බටන් දෙකත් ක්‍රියා කරන්නේ. මේ මම මේ ලොකු ත්‍රිකෝණ තියෙන එක ක්ලික් කරොත් නැවතත් ඒක zoom වෙනවා. ඒ ආකාරයෙන් ඔයගොල්ලන් මේ tools මේ බටන් දෙකත් භාවිත කරන්න පුළුවන් zoom tool එක වෙනුවට. ඒ වගේම මේ වම් පැත්තෙන් තව දෙනවා 100%ක් කියලා. ඒ කියන්නේ මේක නම් මෙන්න මෙතන පෙන්වනවා 100%ක ප්‍රමාණයෙන් තමයි මෙන්න මෙතනත් පෙන්වන්නේ. ඒ කියන්නේ මේ image එක විශාල වී තිබෙන ප්‍රමාණය. අපි මෙතන type කරොත් උදාහරණයක් ඇටියට 50 කියලා 50 කියලා type කරලා enter කරනවා. එතකොට බලන්න image එක කුඩා වුණා. මෙතන 150 වුණා. අපිට මෙතනට අවශ්‍ය ගාන මෙතන type කරලා enter කරොත් අපිට ඒක zoom කරලා දෙනවා. උදාහරණයක් ඇටියට මම දැන් 120 කියලා type කරලා enter කරොත් ඒක zoom වුණා 120 දක්වා. ඒ වගේ ඔයගොල්ලන්ට මේ tools ටික භාවිත කරන්න පුළුවන්. මේ උඩින් තියෙන ඔයගොල්ලන්ට පේනවා කුඩා රතු පාටක් කොටුවක්. ඒකෙන් කරන්නේ මම මේක ඔයගොල්ලන්ට අතක හැඩය පෙන්වලා තියෙනවා. මම මේක ක්ලික් කරලා drag කරනවා. බලන්න ඒකට සාපේක්ෂව මේකෙත් move වෙනවා. මේකත් ඇත්තටම අපේ hand tool එකේ වෙනුවට භාවිත කරන එකක්. මම මේක නැවතත් මෙහෙට කරොත් ඔයගොල්ලන්ට පේනවා ඒක මේ පැත්තට ගියා. ස්ලයිඩර්ස් භාවිත නොකර මේකෙන් අපිට ඉතාමත් ලේසියෙන් image එක එහෙම අපිට බලන්න පුළුවන්.